ඉදිරිපුර කණ්ඩායම අපි සමග සාකච්ඡා කරා විශේෂයෙන්ම ගොවින්ගේ තියෙන ප්‍රශ්න පිළිබඳවත් ඒ වගේම පොහොර බෙදා දීමත් ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය අනෙකුත් උදව් උපකාර ගැන තමයි සාකච්ඡා කරේ. ඒදී මම කරුණු පැහැදිලි කළා දුන්නා දැන් අපි ඉදිරියේදී මේ යල කන්නයටම අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපි විශේෂයෙන්ම අපේ සියලු දේශපාලන නියෝජිතයන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා නිලධාරීන්ට අමතරව. ඊටත් අතිරිකව ගුයි සම්මිදාන මේ සියල්ල සහයෝගය මත තමයි අපිට මේක සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. මට පොහොර ටික මේ රටට ගෙනාවට මට එතන ඉඳලා ගෙනියන්න බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව ලොකු ජාලයක් අපිට නැහැ. ඒ නිසා තමයි අපි නිලධාරණුත් ඒ වගේම මහජන නියෝජිතයනුත් ඒ වගේම ගුයි සම්මිදානත් එකතු වෙලා තමයි මේ පොහොර බෙදා දීමේ කටයුත්ත සිදු කරන්නේ. ඒ වගේම මම කියන්න කැමතියි තාමත් හොඳ ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි අපි ගොවි ජනතාවට ලබා දෙන්නේ රුපියල් 40,000කට ඉදින් තමයි දැන් වෙළඳපොලේ යූරියා විකිණෙන්නේ අපි මේක රුපියල් 10,000කට මිලකට ලබා දෙනවා මේ මිලත් අපේ ගොවි සංවිධාන තමයි අපිට සාකච්ඡා කරලා ඒකකතාවයකට එන්න කටයුතු කරේ ඒ වගේම මහකන්නයට අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් අපි මේ කරගෙන තිබෙනවා ලෝක බැංකු ණය ආධාර වැඩසටහන යටතේ යූරියා සියල්ලටම අවශ්‍ය පොහොර යූරියා පොහොර සියල්ලටම අවශ්‍ය ඩොලර් ලබා දෙන්නේ ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා දැන් ටෙන්ඩර් කටයුතු ආරම්භ වෙලා තියෙනවා ඒ වගේම ඊට අතිරේකව ලෝක ආහාර සංවිධානය අපිට එකඟ වෙලා තියෙනවා යූරියා හොන්ඩර 375,000 නොමිලේ ලබා දෙන්න අපි එම ප්‍රමාණයම මේ රටේ අඩු ආදායම් ලබන ගුයි ජනතාවට නොමිලේම ලබා දෙන්න අපි කටයුතු කරා. ඒ වගේම වීගොවියා වගේම බඩිරුම් ගුයියත් අසන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වතාවේ බඩිරුම් වගා කරන ගුයි ජනතාවටත් මේ සහන ක්‍රමයේ යටතේම පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මොකද අපි විශ්වාස කරන්නේ ගොවියා සතුටෙන් තිබුවා. ගොවියා හොඳ මානසිකත්වයෙන් තිබුවොත් අපේ රටට අවශ්‍ය ආහාර අපිට එක හදා ගන්න පුළුවන්. එසා ඒ වගේම තව ණය බරින් මිරිකිලා ඉන්න ගොවීන් ඉන්නවා. ඒ ණය සියල්ල රාජ්‍ය බැංකු 4කින් ලබාගත් ණය බිලියන 3කට වැඩි ණය ප්‍රමාණයක් 4කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා දැන් අපිට වාර්තා වෙනවා. ඒ ප්‍රමාණයම අපි කපා හරිනවා. පසුගිය කාලේ කල්පිරුණු ණය අපි අය කරගන්න යන්නේ නැහැ. එයාට නඩු දාන්න යන්නේ නැහැ. ඒවා කපා හැරලා රාජ්‍ය එම මුදල් ඒ බැංකු වලට දෙන්න තීන්දු කළා තියෙනවා. මේ සියල්ල කරන්නේ මේ ගොවි ජනතාව ගැන තියෙන විශ්වාසයත් අපේ රටේ ආහාර නිෂ්පාදනය කිරීමේ වගකීමයි බාරගෙන තියෙනවා. ඒ වගේම තවත් සතුටුදායක දෙයක් කියන්න කැමතියි. මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියට ඇවිල්ලා මට පළවෙනි අවස්ථාවේ කිව්වේ යල් කන්නේ වගා කරන්නේ හෙක්ටයාර 275,000 වගේ වී කියලා. 248,000 වැඩ ඉවර කරලා තියෙනවා කියලා. අද වෙනකොට දැන් මට මේ නිලධාරීන් වාර්තා කරා ඒ 275,000 සැලසුම් කළා තිබුණු ප්‍රමාණය 500,000කට ගිහිල්ලා වැඩි ප්‍රමාණයක් දැනට වගා කරලා තියෙනවා. ඒක අපිට තාමත් සතුටුදායක ප්‍රවෘත්තියක්. අපේ රටේ ජනතා අපේ ගුවි ජනතාව මේ ආහාර අභියෝගය බාරගත්තා. අපි මේ සමස්ත රටේ ජනතාවම මේ අපේ ගුවි මාතෘන්ට මේ ප්‍රශංසාව හිමි කරන්න මේ බත සැපීමේ වගකීම් බාරගෙන මොන අභියෝග මැද්ද වුණත් එයයි මේ කටයුත්ත කරලා තියෙන විවිධ ගැටලු රාශියකට එයයි මොන දෙමින් තිබෙනවා. මට විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සැපීමේ වගකීම අනාගතයේදීත් මෙයයි බාර ගන්නවා. ලබන මහකන්නෙන් පස්සේ මට ස්ථිරව කියන්න පුළුවන් මේ රටට ආයෙ සහල් ගෙන්නීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම බඩිරු ගේන ප්‍රමාණයත් අපි අවම කරනවා වගේම අනිකුත් ආහාර භෝග නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්මක කරන්න අපේ රටට අවශ්‍ය අපි ආහාර සපය ගන්න වැඩපිළිවෙළට අපි ගොවි ජනතාවත් එක්ක කටයුතු කරනවා. එහෙනම් දැන් ගොඩ ගොවිගේ මේක මේ අනිකුත් භෝග වලට පොර කොහොමද ලබා දෙන්නේ? අපි හිතනවා මේ පොර ප්‍රමාණය දැන් බඩිරු වගාවටත් ඒ වගේම වී වගාවටත් වෙනවා. ඒ වගේම ඊට අතර කියව තේ වගා වෙන වෙනත් යම් ප්‍රමාණයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ එක්කම ඉතින් අපිට එළවලු වලට සහ අනිකුත් තව පළතුරු වලට පොර වල අවශ්‍යතාවය තියෙනවා. අපිට 100%ක් මේ වෙලාවේ මේ කන්නේදී කටයුතු කරන්න බැරි වෙයි. ඒ සඳහා මම දන්නේ මම විශ්වාස කරන මේ පොහොර එනවත් එක පෞද්ගලික අංශයේ තියෙන පොහොරවල මිල අඩුවේ කියලා. මොකද ඒක රුපියල් 40,000කට වැඩි මිුණ මිල මේ 10,000ට අපි දිනකට අඩුවේ කියලා හිතනවා. ඒ වගේම අපි දන්නවා කොහොමදත් අපේ ගොවි මහතුරු කුඹුරට
ගෙනියන කොබර වලින් පොඩි ප්‍රමාණයක් හරිතුරු කරගෙන ලවුඩු ටිකටත් දාගන්න. ඉතින් අපිට තව දෙන්න පුළුවන් නම් හොඳයි. අපි මේ කන්නේ එක තමයි කරන්න පුළුවන්. එන කන්නේ ඉඳලා අපි මේ ගොවි ජනතාවට තවත් දෙන්න පුළුවන් සහන තියෙනවා නම් ඒවත් ලබා දෙන්න කටයුතු කරනවා. මේ රුපියල් 10000ත් මේ වෙලාවේ ගොවින්ට දරාගන්න පුළුවන් මිලක්ද මේ හස්තේ. මම කියන්න කැමති අපේ ගොවි ජනතාව කවදාවත් තම ගොවි ප්‍රදේශයකින් ආපු කෙනෙක් මමත් තමගෙත් කුමරු තියෙනවා අපි කවදාවත් මේ ආණ්ඩුව වලින් නිකන් ඉල්ලන්නේ අපි ගොවින් ඉතමත් අභිමානවත් කණ්ඩායමක්. ඒ කවුරුත් නිකන් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ දෙකයි ඉල්ලීම් දෙකයි තියෙනවා. පොහොර ඇතුළු අවශ්‍ය දේවල් සාධාරණ මිලකට දෙන්න කියලා. ඒ වගේම තමයි ඒ අයගේ නිෂ්පාදනයට හොඳ මිලක් දෙන්නේ. ඔච්චරයි ගොවින් ඉල්ලන්නේ. මහා මේ ඒගොල්ලන්ගේ සටන් පාට වෙනේව නැහැ. අපි මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් සාධාරණ මිලකට. ඒ අයට හොඳ මිලක් දෙනවනේ. ඒ අය මේ අභියෝගේ බාර ගන්න නිසා ඒ ගොවි සංවිධානය ගෙන්නලා සාකච්ඡා කරනවා තමයි අපි මේ මිල තීන්දුව කරේ. ඉතින් අපි එයයි නිකන් ඉල්ලුවේ නෑ අපිට. ඔබ දන්නෝනේ අපිට නිකන් දෙන්න පුළුවන් කමකුත් නෑනේ. එහෙම දෙන්න පුළුවන් තරම් ආර්ථික ශක්තියක් අපේ රටේ අද නැති බව ඒක ගොවි ජනතාව හොඳට වටහාගෙන තියෙනවා. එයයි බොහොම මේ අඩු මට්ටමට දාන්න එපා. එයාට හොඳ අවබෝධයක් තියෙන රට පිළිබඳ. ඒ නිසා තමයි එයා වැදගත් විදිහට ඉල්ලීම කරේ. දැන් පෝරණව එන්න තව දින කීයක් විතර යනවා? අපිට දන්නලා තියෙන විදිහට මේක අනිද්දා රෑ වෙනකොට. ඒ කියන්නේ 9 වෙනිදා රෑ එනවා කියන එක තමයි දැනට දන්නලා තියෙන්නේ. අපි විශ්වාස කරන ඒ දිනේ මෙන්න කියලා ප්‍රාර්ථනෙත් තියෙනවා. අපිට කියන්න බෑනේ මේ කාලෙකටත් එහෙම. දැන් පිටත් වෙලා තියෙන්නේ. මට අපිට නෑවකාවේ පිටත් වුණු වෙලාවල් ඒ නම්කාවේ නම් ඔක්කොම සියල්ලමත් මේ වෙන විට තොරතුරු ඇවිල්ලා තියෙනවා. පසුගිය දිනවල වමාන් වලින් මේ නෑව පිටත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 10 වෙනිදම පෝර බෙදා හැරීම සිදු කරනවා. අපේ සූදානම අපි දැන් මම දිගටම දිනපතා මේ කණ්ඩායම මුණ ගැහෙනවා. 10 වෙනිදේ ඉඳලම මේවා ගම්වලට යවන්න කටයුතු කරන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි නිලධාරින්ට කිසිම කෙනෙකුට නිවාඩු නැහැ, නිදහසට හේතු නැහැ. මේ අපි දන්නු නැහැ. හැබැයි ගැටලු ඇති. මම ඒක කියන්නේ මේක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඔබ මාධ්‍ය වලටම කැමරා වලට කතා කරන කට්ටිය ඉඳින්න මේ කාලේ කතා කරා වගේම මේක ලැබුණු විදිය හොඳ නැහැ. ප්‍රමාදයි නැත්තම් මොනවා කියයි. හැබැයි අපි පරිම වශයෙන් එයාට ලබා දෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ගොවි සංවිධානත් අපි මහජන නියෝජිතව සම්බන්ධ වුණොත් මේ කටයුතු සාර්ථකයි. මුතුමා දැන් මේ මන්ත්‍රීවරුත් ඉල්ලීමක් කරා පහුගිය කාලේ මේ බෙදාහැරීම් ජාලයට යුදමුදාවත් සම්බන්ධ කරගන්න කියලා. කොහොමද මේ බෙදාහැරීම් ජාලය සිද්ධ වෙන්නේ? අපි දැනට තියෙන අපේ ජාලය තමයි ගුවිජන සේවා හරහා අපේ ඉන්න කුපනිසල තමයි රජයේ නිලධාරී කණ්ඩායම. මේ වගේම ගුවි සංවිධානත් අනිකුත් අපි දැන් හෙට දිසාපතිවරු මුණ ගැහෙනවා. අපි කියනවා දිසාපති කාර්යාලවල ඉන්න නිලධාරීන්ටත් ගිහිල්ලා සහාය වෙන්න කියලා සම්මන්ත්‍රණ නිලධාරීන්ට. මේක ඉතින් කෙනෙක්ගේ දෙන්නේ කාර්යයක් නෙමෙයි. يعني මහජන නියෝජිත ඔක්කොම ගියා. මේක හැමෝගෙම කාර්යයක් නෙමෙයි. මේක හඩක් නේ. ගොවි ජනතාව ඉතින් තාමත් අවශ්‍යව ඉන්න වෙලාවක අපි ඒක ලබා දෙන්න එක තමයි අපේ වැඩේ. එම්තොන් දැන් මේ වෙනට දැන් පොර හිඟේ සම්බන්ධව ගැටලුව ගොඩක් කාලයක් දැන් තිබුණානේ. දැන් ඔක්කොමද පොර ගේනා කියලා කියනවා. යම් කිසි පිළිවෙලකට වැඩේ කරන්න යනවා. මේ වෙනකොට මොකක් හරි හොඳ ලිඛිත ක්‍රමවේදයක් මේ හදලාගෙන තියෙනවද? හරියට ඒ ගොවියට මෙන්න මේ ප්‍රමාණය යනවා, ඒ ගොවියට මෙන්න මේ පිළිවෙලට දෙන්නේ. ඒ මොකක් හරි දැනට හදලා තියෙනවද? ප්ලෑන් එකක් හදලා තියෙනවද? ඔව්, ඒ ප්ලෑන් එක හදලා තියෙන්නේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ. අපි ඒක තමයි අපිට ඉදිරිපත් කළ තියෙන්නේ. මේ විදියට හරියට ගියොත් ගැටලුව ආවම වෙයි කියලා හිතන මම ඒකයි කිව්වේ. මේ 100%ක් මේ தත්ත්වේ වෙනවා කියලා මමත් තාම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මම ඒ නිසා තමයි මේ දිනපතා මේගොල්ලගෙනගෙන කතා කරන්නේ. අපි උපරිම උත්සාහය අපේ පැත්තෙන් රජයේ පැත්තෙන් දරනවා. යම් වැරද්දක් අතපසුවීමක් කාගේ හරි නිලධාරියෙක්ගෙන් හරි කාගේ හරි වෙනව නම් අපි ඒ පිළිබඳවත් කටයුතු කරනවා. නෑ මොකද මේ හරි ගානට පිළිවෙලට ලිස්ට් එකක් හරි මොකක් හරි හදලා තියෙනවා නම් මහුට මේ ප්‍රමාණය යන්න තියෙන්නේ. ඒතකොට ආරක්ෂක අංශත් එක්ක හරියට වැඩ කරන හැකියාව තියෙනවා හරියට. ඒක තා වෙනකුත් නෑ කියන හරි අවුලක් නේ මෙච්චර දවසක්ම. නෑ නෑ තවම දැන් අපිට ඒවා එමින් පවතිනවා. අපිට ලේකණ ඉදිරිපත් කරලා තිබෙනවා. ගොවිජන සම්වර්ධන දෙපාර්තමේන්තුව අපිට කියලා තියෙනවා මේ බෙදෙන ප්‍රමාණයන් ඒ ආදි වශයෙන් විස්තර තියෙනවා. ඒ වගේම අපි දැටමත් ආරක්ෂක අංශ වලටත් කියලා තියෙනවා මේ සඳහා ගිහිල්ලා උපකාර කරන්න කියලා. පොලිසිය ඇතුළු යුද හමුදාවේ අය මොකද මෙතන බිලියන ගණනක මේ යන්නේ වෙනදා වගේ නෙමෙයි. මේ පෝර හොන්ඩ්‍රයක් කියන එක දැන් මේ අරගෙන ගියත් ලොකු ගාණක්. ඒ නිසා අපි ඒ ආරක්ෂාවයි ඒ සියල්ලම අපි ආරක්ෂක අංශවලට බාර දීලා තියෙනවා. දැන් හඳුනාගෙන තිබුණනේ මේ අක්කරට අවශ්‍ය පෝර ප්‍රමාණය මෙච්චරයි කියලා. ගොවියට අතිරික්තයක් දෙන්න බලාපොරොත්තුවක් කොහෙවත් නැහැ නේ. වැඩිපුර මම ඉල්ලන එහෙම නැත්නම් හරියට මේ අවශ්‍ය ප්‍රමාණය විතරයි නිකුත් කරන්න කියලා එහෙම තියෙනවද? එහෙමයි. ගොවි එක්ක අපි කතා කරා. ගොවි ජනතාවත් එක්ක කතා කරා. මේ අය ලිඛිතවත් සමහර සංවිධාන ලියලවල තියෙනවා ගොවීන්. ඇත්තටම මේ අය ඉල්ලා හිටියේ මේ අය ගොඩක් පෝර ගහපු කට්ටිය. අපේ රටේ 350ට දුන්නා, නොමිලේ දුන්නා. ඒ නිසා අපේ පොළොවත් නරක් වෙලා තියෙනවනේ පෝර වැඩියෙන් ගහ. දැන් හැබැයි ඒ අය කුරු වෙලා තියෙන අඩු පෝරෙන් මගා කරා. ඒ නිසා අපෙන් ඒ අය ඉල්ලුවේ අක්කරේකට
kilo bisa illu baik akan lah. Tawa katiti ko bisi bahak kari dengen kia. Tawa katiti ko hatali hak kia. Ini apa wedi maga ane tu na hatali. Illu ko wedi maga ane deno. Ekenne hektar regar kilo siya. Tawa ti diri ko tak regar kilo hatali hak. Lepas itu, api ilim kipiat timu na, eng ilam wedi mil ni mana? Ikan goving ke prayu ke katte mul di la mul kama di la wedi keran? Goving, me api goving goving kena wiswa sih, tapi kalau me goving tu ni me de de de, desa api tu orang bidiat mana me, tapi nielda aring gitu mati ni masal, ikan wedi itu na ilam kumahan, madit itu na, tapi api mandan na goving jalan tama eng kilo pahak pahak kita rukar keran, tama angge ilam valutir mau meka, bina monwat keran le, ikan tu na, edik keran. Buat desain dana ganda lagdiran api subscribe kerana video pada like kerana komen kerana share kerana tambah tekanan apa.